आय भगवान पुते आप पलवन सेशन दी विद्युत पाड़म करगणया तब दवास देखा कुछ इनकोट मेक इवर लियान अनुमाचुका दिने दाला विद्युत धारा चुंबक पाले कलिंग अंकदार विश्वास करना विद्युत धारा चुंबक पाले तापन पाले धारणे अंक आलोक पाले चुंबक विशेष लक्षण दवा चुंबक आकर्षणीय दीवल आकर्षणीय चुंबक मालिमाव कसल नाम मालिमाव दर्शक कटु की बल अटोम दहाय दशम तुनाई पहा बल्बे कत्तीयनवा मालिमावत्तीयनवा वेलिकोशयत्तीयनवा सुचियत्तीयनवा सुचिय पुते ऑन करबु गमा एतकोट बल्बे का दालनवा ने इतर अपने कियन पुरान परिपतारा विद्युतियक केनवा कियला हरि पिटो 36 एकम पुतेर मालिमावे तीन दर्शकय उतुर दकुनु ओस्से पीटला तीन एक पार्ट एक वेनस वेनवा वेनस वेनवा कियन्ने अर करंट एक यन वायर एके යම් බලපෑමක් ඇති වෙලා තියෙනවා හරි ඔබ මුලින්ම ආගත හෑන්ඩ් ක්‍රිස්ටින් අර්ස්ටඩ් කියන විද්‍යාඥයා යම් බලපෑමක් ඇති වෙනවා ඒ තේරුණාද අපි පොඩ්ඩක් ලියලිමු සාමාන්‍ය පාඩම චුම්බක වෙතට යකඩ යන අල්පෙනති ආදිය चुंबक वेतट एक्कडैन अल्पनिति आदिय आकर्षणीय वे एहेत वीदुरु केबली वीदुरु केबली अब दिने रामने दो बोल बोले दाहत एह वीदुरु केबली ली केबली वनी दे ली केबली वनी दे आकर्षणीय नवे आकर्षण हरिबुद्धि अलचे मालिमाव कसलट चुंबक गिनाविट चुंबक गिनाविट एही दर्शक ये पीटी म एही दर्शक ये पीटी म वेनस्वे दर्शक ये पीटी म वेनस्वे हरि पुत्र आंधी नहीं देती है ना मगर हम तीस हाय पिटू है दहाय दशम तुनाई पहा अंदीने दिया हाँ तो क्यों नहीं बिल्कुल है मागे नाम पुते तीस हाय रूप सटाने आकार ऐटा दहाय टन दशम तुनाई पहा नहीं है ओ रूप सटाने आकार ऐटा अटवम सकस्कोट
स्विच संवृत कोट स्विच संवृत कोट ධාරාව ගලා යාමට සලස්වන්න ධාරාව ගලා යාමට සලස්වන්න අලුත් ඡේදයකට යනවා ගලා යාමට සලස්වන්න අලුත් ඡේදයකට යනවා එවිටම දර්ශකයි चलित आप देखा जाता है का चलित आप देखा जाता है का अलग मालिमावे दर्शक एलेस मालिमावे दर्शक चलित यम वेनसा सिधुआने धाराव गलायन सन्नायके वटा धाराव गलायन सन्नायके वटा चुंबक शेष्ट्रयक अतिवन बैविनी चुंबक शेष्ट्रयक अतिवन बैविनी धाराव गलायन सन्नायके वटा चुंबक शेष्ट्रयक अतिवन बैविनी हरी सर इनाम सही कटा मंदे ओ विद्युत धारा मगिन चुंबक पाले ऐतिकले है का विद्युत धारा मगिन चुंबक पाले ऐतिकले है का मेदबिंदु मीटर अरे कंबियाटे कंबिया सॉरी අර පරාලයනිය කියලා කියන්නේ ඒක වටේ කම්බියක් කොතරම් තියෙනවද කම්බි දඟරයක් හදලා දිනව කරන්ට් එක දෙනවා ඕගොල්ලෝ ඒක පොඩි කාලෙත් දන්න දෙයක් නේද මම පරිසරයට එහෙමත් ඉගෙන ගත්තා එහෙම කියලා ලොකු ඇණයක් අරගෙන එයාගේ වටේ මෙහෙම 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 करंट का दुन्नो मैं लकड़ा यानी ये टेबल को तो इन्हें पुते एलपीने चाहिए माकार्श लेने वाले इंटरनेट आप परे ओह सर ओह तानी करे लकड़ा यानी मुकाबला उड़ता पापते ने पुते मगर बाय चुंबक क्या बाय है भाई चुंबक आते स्थिरन है करंट का देना काम इधर आए करंट का इंकर भुगा मांग ऐल पे नहीं थी मुकदमे ने बुते वेटे ना वहाँ एन अंगे का मुखा इधर अस्तिराय अस्तिराय तेरुना आगे
පුතේ බලන්න විට් අවස්ථා කීපයක් දීලා තියෙනවා. එක අවස්ථාව, දෙක අවස්ථාව, තුන අවස්ථාව, හතර අවස්ථාව කියලා. ආකර්ෂණීය වූ අල්පෙන්ති ගණන, ඇමීටරේ පාඨාංකයේ එහෙම තියෙනවා. අපි ඒක නිකන් සරල දෙයක් විදිහට කරමු. ඉහත ක්‍රියාකාරකමට අනුව අප සාදාගත් සරල විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය මේ මැදල දාලා තියෙන මාධ්‍ය ස්වභාවය අනුව වෙනස් වෙනවා. වාහනෙද දාලා තියෙන මෘදු යකඩ දාලා තියෙන කෙනා අනුව වෙනස් වෙනවා. මේ දඟලේ දාලා තියෙන පොටවල් ගන්න. පොටවල් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න ආකර්ෂණය වෙන අල්පෙනිති ගන්න මොකද වෙන්නේ පුතේ? වැඩි. මෙතනට එක මේ වියලි කෝෂ දෙකක් දාන්නද අපි වියලි කෝෂ පහක් දාන්න. පහක් දැම්මම ආකර්ෂණය වෙන අල්පෙනිති ගන්න මොකයිද පුතේ? වැඩි. වැඩි. හරි. එහෙනම් එතනම දීලා තියෙනවා. විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවයට බලපාන සාධක මොනවද පළවෙනි අපි කියවන්නේ කලන විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවයට බලපාන සාධක තුනක් දීලා තියෙනවා පළවෙනි එක කියන්න පුතේ අංක 1 කලන යෂිකා කියන්න පුතේ අංක 1 සර් පොඩ ඉන්න මේ කියවන්නක යෂිකා යක් නැද්ද? ඔතන දඟර මාධ්‍ය යොදා ඇති මාධ්‍ය මතක්. ආ දඟර මාධ්‍ය සන්නායක මාධ්‍යයක් යොදා ඇති විට චුම්බකයේ ප්‍රබලතාවය වැඩි වේ. බිරුඳ දෙක කියන්නේ? පන්දී නෙමෙයි ඉන්නේ. දිලිත අංක දෙක කියන්නේ? දිලිතත් නෑ. අට වසර පන්තියන අනේ මන්ද. හරි. අවුවත් කියන්න අපිට නෑ ඉන්නේ නාස කියන්න එපා තේරුම් නැහැ ඩොනික කියන අංක දෙක ඩොනිකත් නැහැ හෂෙන් කියන අංක දෙක දඟරේ තුලින් ගලා යන විද්‍යුත් ධාරාව වැඩි කරන විට ගලාගෙන යන විද්‍යුත් ධාරාව වැඩි වෙන විද්‍යුත් චුම්බකත්වය මොකද වෙන්නේ වැඩි වෙනවා හරි හෂිනි කියන්න අංක 3 දඟරේ පොටවල් ගන්න මතත් රඳා පවතින බව තහවුරු වේ. ආ පොටවල් ගන්න වැඩි වෙනකොටත් මොකද වෙන්නේ පුතේ? විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. අපි පොතේ තියෙන එක නැතුව අපි වෙන එකක් අඳිමු. පොතේ තියෙන කන්නිකම කරදරයි. පොතේ රූප ගොඩාක් දීලා තියෙන හැබැයි ඔගොල්ලෝ විනාඩියකින් වගේ විනාඩි 3කින් 4කින් අඳින්න ඕනේ. හරි සර්. දින පටන් ගන්න. මානිනෝ රඳින දඩුවේ තියෙන. තාප්පේ බෙන්ද. අඳින් අඳිනවනේ පුතේ ඔයගොල්ලෝ. ටක් ගාලා අඳින්න. ඔව් සර් අඳිනු. ලබන සතියේ ඉඳන් පුතේ හය මාරණේ පටන් ගන්න. 6:35 වෙද්දි මම වේටින් රූම් දානවා.
පරක්කුලේ නැහැ එළියම ඉන්න ඕනේ ඈ කැමති වෙලාවට එන්න කැමති වෙලාවට යන්න අම්බලමක් නෙමේ පිළිවෙලක් තියෙනවා පාඩම ගියවන්නේ පිළිවෙලකට වැඩ ටිකක් කරන්නේ පන්තිර ලොක් වෙලා ගෙදර හතර වටේ දුවනවා කකා බිබී ඉන්නවා පිළිවෙලක් නැති ජීවිත වැඩක් නැහැ පුතේ අම්මලා තාත්තලාත් එක්ක දැනගන්න ඕනේ දරුවෙක් කොහොමද පිළිවෙලට මේ පන්තියකට සහභාගී කරන්නේ කොහොමද පිළිවෙලට ඉස්කෝලේ යවන්නේ තමන් අම්මලා තාත්තලා ගෙදර තියාගෙන ඉන්න බැරි ඉඳ බලහත්කාරයෙන් ඉස්කෝලේ යවන්න ඒ වගේ තමයි කැමරා ඔන් කරන්න කියලා අම්මලා තාත්තලා පොරොන්දු වුණා හරි හරිස කැමරා ඔන් කරන්න කැමරා ඔන් කරන්න අපිට මොකද වෙන්නේ කියලා පේනවනේ අඩු ගානේ ඒ වගේ දෙන්නේත් නැහැ ඒකින්ද මතක තියාගන්න මේ ලබන සතියේ වේටින් රූම් ඉන්න. තව විනාඩි දෙකකින් ඇඳලා ඉවර කරන්න. හරි වැඩටි කරගෙන යන්න පුළුවන්නේ ඇඳ ගන්න වැඩටි කරගත්තා නම් ලියමු අපි රූපසටහනේ ආකාරයට ඇටවම සකස් කොට පරිපථයට ධාරාව ලබා දුන් විට ටික වේලාවකින් යකඩ ඇණිය වෙතට ඇල්පෙනති වැනිද ආකර්ෂණය වේ එනම් ඒකටම ලියමු නේද පුතේ එනම් මෙහිදී යකඩෑණය විද්‍යුත් චුම්බකයක් බවට පත් වී ඇත
චුම්බකයක චුම්බකයක් බවට පත් වී ඇත අලු ඡේදයකට යා විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය කෙරෙහි විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාවය කෙරෙහි බලපාන්නා වූ ප්‍රධාන සාධක තුනකි ප්‍රබලතාවය කෙරෙහි බලපාන්නා වූ ප්‍රධාන සාධක තුනකි හරි වෙන පාඩකට යන්න වෙන පාඩකින් තිතක් දානවා ඒකේ පොඩි විස්තරයකුත් ලියනවා පුතේ තිතක් දානවා පොඩි විස්තරයකුත් ලියනවා හරි ලියමු ඔව් වෙන පාඩකින් ලියන්නේ පළවෙනි එක දඟරේ මධ්‍යහරය මැද තියෙන එක දඟරේ මධ්‍යහරය හරි ඒක ගැන පොඩි විස්තර සාමාන්‍ය පාඩම් ලියන්න මෙහිදී මැදේ යොදා ඇති ඒක යටතේ ලියන්න පුතේ සාමාන්‍ය පාඩම් මෙහිදී මැදේ යොදා ඇති සන්නායකයේ ස්වභාවය අනුව සන්නායකයේ ස්වභාවය අනුව සන්නායකයේ ස්වභාවය අනුව චුම්බකයේ ප්‍රබලතාවය වෙනස් වේ චුම්බකයේ ප්‍රබලතාවය වෙනස් වේ ඊළඟ තිත ඊළඟ තිත දඟරය තුලින් ගලා යන විද්‍යුත් ධාරාවේ ප්‍රබලතාව දඟරය තුලින් ගලා යන විද්‍යුත් ධාරාවේ ප්‍රබලතාව ඒක යටතේ යමු සාමාන්‍ය පාඩේ මේදී ගලා යන ධාරාව වැඩිවත්ම මෙහිදී ගලා යන ධාරාව වැඩිවත්ම චුම්බකයේ ප්‍රබලතාවයද වැඩි වේ චුම්බකයේ ප්‍රබලතාවයද වැඩි වේ චුම්බකයේ ප්‍රබලතාවයද වැඩි වේ සර් ඒකේ ඇත්තරයිද ඔව් ඊළඟ තිත
ඊළඟ තිත දඟරේ පොට ගණන දඟරේ පොට ගණන දඟරේ පොට ගණන හරි සර් හරි ඒකයට දියමු දඟරේ පවතින පොට ගණන දඟරේ පවතින පොට ගණන වැඩිවත්ම වැඩිවත්ම චුම්බකයේ ප්‍රබලතාවයද චුම්බකයේ ප්‍රබලතාවයද වැඩි වේ හරි සර් හරි එතකොට මේ කතාව ඉවරයි පුතේ ओके अट देना अनुमात्रुकावद्दान्न विद्युत चुंबक वाला भावित किया विद्युत चुंबक वाला भावित मां क्यों आज वराहे में तमाम वाले पुरन पाविच्चन कथा ये वाले में क्यों हुआ मतलब दान्ने विद्युत चुंबक वाला भावित हरि हरि सर हरि किया वाला जेमु उदाहरणवा ලක්දුල ඒක කියන්නේ සමහර එක වාක්‍යය දෙන්න කියන්න පුතේ සමහර විද්‍යුත් වල ක්‍රියාකාරීත්වය සඳහා විද්‍යුත් චුම්බක භාවිත කර ඇත ඔව් අපි බලමු මොනවද ඒවා කියලා මනෝෂ නිදසුන් ටික කියවගෙන යන්නක පුතේ විදුලි පංකා විදුලි සීනු විද්‍යුත් ඇඹරු යන්ත්‍ර විදුලි ජල පොම්ප ප්‍රතිශෝධන යන්ත්‍ර සමහර ස්වයංක්‍රීය ස්විච් ලෝහ අපද්‍රව්‍ය වලින් යකඩ වෙන් කර ගැනීම බලන්න ඔතන අපද්‍රව්‍ය වලින් යකඩ වෙන් කර ගැනීමේ රූපයක් තියෙනවා තේරුණාද ගිය සතියේ මම අහුවද පන්තියෙන් එන්න කැමති අය ඉන්නවා නම් ටීම් එකකට බෙදලා ඔබිනුලගේ මොකද්ද බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඔයා ගන්න ෆ්‍රී ෆයර් එක එකක්ද නැත්තම් PUBG ද මොනවාද මොළ විකෘති වෙන්නේ වනේ ගාලා ගාලා මොළ විකෘති වෙච්චේවද මොළ කර වේලාද දැන් ටික ටික ඈ හොඳයි පුතේ ගාන ලෙවල් කීයේද ඉන්නේ හොඳයි පුතේ නවත්තන්න එපා කොහොම හරි කරගෙන යන්න ඈ ගෙදරින් සල්ලි අරන් හරි ටොප් අප් කරගන්න ටික ටික එහෙම තමයි කරන්න ඕනේ ඕ අයින් කළා දාන්න මගේ පන්ති ඉන්නවනම් බෑග්ග්‍රවුන්ඩ් එකට ඔයඩිය හොඳයි පුතේ බලු බෙට්ටක් වගේ එකක් දාගන්න ඊටඩිය හොඳයි බෑග්ග්‍රවුන්ඩ් එකට ඔබ දාන්න එපා ළමයින්ගේ මොළ විකෘති වෙන ඒවා හරි හරි මං ගිය සතිය ඇව්වා එන්න කැමති අය ඉන්නවා නම් ක්ලාස් එක ටීම් දෙකකට බෙදලා ගෙමු කියලා දැන් මේ මාළු කොට පාඩම කියවන්න කොට දන්නේ නැහැ කිව්වේ එන්න නම් වෙන්නේ නැහැ අපි එන්නේ නැහැ පාඩම කියවන්න දන්නේ නැහැ පාඩමේ නෙමෙයි ඉන්නේ හරි මට නම් ආවත් එක නැතත් එකයි ඒක ඉතින් අම්මා තාත්තලා තීරණය කරන්න එපා දුර ඉන්න කීපදෙනෙක් ඉන්නවා ඉන්න බැරිය ඒගොල්ලන්ට කොහොමත් මං ෆිසිකල් ක්ලාස් එකේදී සූම් එකක් තියෙනවා පාඩමේ ඉන්න අපරාදේ අම්මලා තාත්තලා ගොඩාක් මහන්සිලා ඔයගොල්ලොම ඉහළ තලයකට ගේන්න උත්සාහ කරනවා අපි මහන්සිලා උගන්නනවා පවට පින දෙන්න බෑ ඒක තමයි සාමාන්‍ය පැරණි කියමන ඒකින්ද පුතේ උනන්දුලා ඉගෙන ගන්න හරි ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඔච්චර අම්මලා තාත්තලා මහන්සිලා උගන්නනවා නම් අපි අම්මලා තාත්තලා වියදම් කරනවා නම් අපි උගන්නනවා නම් ඒ ඉගෙන ගන්න හිතෙන්නේ නැත්තම් පුතේ කර්මය ගෙවන්න ඕනේ කොහොම හරි. ඒක ගෙවලි කරන කම්ම ඔයගොල්ලන්ට හිතෙන්නේ නැහැ ඉගෙන ගන්න පුතේ. ඒ හිතෙනකොට අවුරුදු 42ක් විතර වෙන්නත් පුළුවන් ඉගෙන ගන්න හිතෙනකොට. කරන් දෙයක් නැහැ. හරි? ඒකෙන්ද තමන් තීරණය කරන්නේ ඉගෙන ගන්නවද නැද්ද කියන්නේ. නේද? අපි ලියමු මෙහෙම.
අපේ ඕක යටතේ කියන්නේ අණු මාත්‍රිකාව යටතේ කියන්නේ අපේ එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බෝමයක් දැයි අප එදිනදා ජීවිත භාවිතා කරන බෝමයක් දැයි ගහන්න හැල් වෙනා ඉතින් හොඳයි ඈ බෝමයක් දැයි විද්‍යුත් චුම්බකත්වය භාවිතාවේ විද්‍යුත් චුම්බකත්වය භාවිතාවේ චුම්බකත්වය භාවිතාවේ විද්‍යුත් චුම්බකත්වය භාවිතාවේ වරායේ දොඹකර එසවීම නෑ පොඩ්ඩක් වරායේ දොඹකර ආධාරයෙන් වරායේ දොඹකර ආධාරයෙන් ඒකටමද ඒකටම ලියාගෙන යම් පුතේ කමා දාන්න මං කියනකොට කමා දාන්න වරායේ දොඹකර ආධාරයෙන් බාහලුම් මෙසවීම බාහලුම් මෙසවීම බාහලුම් මෙසවීම කමාවක් දාන්න ලෝහමය අපද්‍රව්‍යවල යකඩ වෙන් කිරීම ලෝහමය අපද්‍රව්‍යවලින් යකඩ වෙන් කිරීම කමාදා විදුලි සීනුව විදුලි පංකා ෆෑන් එකකට තියනවාද විදුලි සීනුව කමාදා විදුලි පංකා කමා විද්‍යුත් ඇඹරුම් යන්ත්‍ර බ්ලෙන්ඩර් එහෙම පුතේ විද්‍යුත් ඇඹරුම් යන්ත්‍ර ජල පොම්ප ආදියේ විද්‍යුත් චුම්බක භාවිතාවේ විද්‍යුත් චුම්බක භාවිතාවේ එක්ස්කියුස් මී සර් ඔව් සර් ස්පීකර් එකේ පිටිපස්සෙ තියෙනව නේද සර් ඔව් තියෙනවා ඒ චුම්බක ඒක ආධාරයෙන් ක්‍රියා ඇයි ඔතන මයික්‍රොෆෝන් මම මේ කියන එක මයික් එකකින් ඇවිල්ලා නෑ ඇහෙන්නේ නේද හරි ඔව් සර් පුතේ හැමෝම 10.39 සෑදුඹකරයක්ද ඔව් ඒ කියන්නේ අර අබලි ලෝහ ඔසවන එකක් අලවන්න ඉඩ තියන්න ඔයිට වඩා හොඳ රූප හම්බුනොත් ඉතින් ඔයගොල්ලෝ එහෙම කරන්න හරි එතකොට අපිට පාඩමේ අවසාන කොටස මම හිතන්නේ ඊළඟට තියෙන්නේ එක ලබන සති ඉවර කරමු අද ඉවර කරලා තේරුම්න්නේ අර පාඩම අපත යනවා පුතේ අණු මාත්‍රිකාව ලියලා මේ සෙෂන් එක ඉවර කරමු විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය
හරි මම ඔයගොල්ලෝ ලින්ක් එකක් එවන්නම් පුතේ.